මෙවර මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල මන්ද පමා හැමෝම හිතන්නේ මොකද මේ ඡන්ද ප්‍රතිඵල පමා වෙන්නේ කියලා වෙනත් මැතිවරණ වලට සාපේක්ෂව. ඇත්තටම මම හිතන්නේ මේ වන විට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සතු බලතල වලට අනුව සමස්ත දිව ඉනටම බලපවත්මා ලෙසට ඇඳිරි නීතිය පනවා තිබෙනවා. මේ ඇඳිරි නීතිය පිළිබඳව ජනතාවගේ යම් කිසි කසුකුසුවක් මේ වන විට සමස්ත මාධ්‍ය ජාලා තුළ සැරිසරන බව අපිට දැනගන්න ලැබුණා. ඉතින් විශේෂයෙන්ම අපි කියන්නට ඕන ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකතුමා කළ ප්‍රකාශයක් මත අද මේ වන විට ගුවන් තුටුපොළේ සමස්ත ආරක්ෂාව තර කරලා තිබෙනවා. දිවයිනේ විවිධ ප්‍රදේශවල ආරක්ෂාව තර කර ඇති බව ඔබට දැන් දැකගන්න හැකි වේවි මේ රූපරාමු මත. අපි බලමු රටේ සාමකාමී මැතිවරණයක් පවත්වන්නට බලපවත්වන ඇඳුරු නීතියක් බව තමයි සමස්ත අපි සියලුම දෙනා විශ්වාස කරන්නේ. සිටින්නේ කොළඹ නගරයේ රාජකීය විද්‍යාලය අසල මුළු දිවයිනටම බලපවත්වන ආකාරයෙන් අද රාත්‍රී 10 සිට හෙට අලුයම 6 දක්වා පොලිස් ඇඳුරු නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒත් සමගින් අද 2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද උදෑසන සිට පැවැත්ුණා. ඉන් අනතුරුව ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට සිදු වෙනවා. එවැනි පරිසරයක තමයි මේ ආකාරයෙන් පොලිස් ඇඳුරු නීතිය ක්‍රියාත්මක කරන්නේ. මේ වන විට කොළඹ අප රැඳී සිටින රාජකීය විද්‍යාලය අසල කිසිදු කලබලයක් කිසිදු කලබලකාරී තත්ත්වයක් නැහැ. නමුත් ජනතාවගේ ආරක්ෂාව උදෙසායි මේ ආකාරයෙන් පොලිස් ඇඳිරි නීතිය පනවා ඔබට ඇඳිරි නීතිය පිළිබඳව කළ නිවේදනය. හෙට උදැස්සන 6 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබෙනවා. උපුටා ගැනීම ගරු ජනාධිපතිතුමාට මහජන ආරක්ෂක පනතේ පැවරී ඇති බලතල ප්‍රකාරව නිකුත් කරන ලද අංක 24.2 ඇලයිරක් 23 දරන ගැසට් පත්‍රය මගින් 2024 නවවන මස 21 දින එනම් අද දින රාත්‍රී 10 සිට 2024 9:22 දින එනම් හෙට දින උදැස්සන 6 දක්වා මුළු දිවයිනටම සහ දේශීය ජල තීරයට බලපැවැත්වෙන පරිදි නීතිය ප්‍රකාශයට පත් කර ඇත. මේ වන විට රට තුළ ඉතා සාමකාමී තත්ත්වයක් තිබුණද මහජනතාවගේ වැඩිදුර ආරක්ෂාව සඳහා මෙම ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර ඇති අතර ඇඳිරි නීතිය කාල සීමාව තුළ තම නිවෙස්වලට වී කාලය ගත කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී. මෙම කාල සීමාව තුළ ඡන්ද කටයුතු වල රාජකාරී රීතිය සිටින නිලධාරීන්ට අදාළව බලයලත් නිලධාරීන් විසින් නිකුත් කර තිබෙන හැඳුනුම්පත් බලයලත් ලේඛන ඇඳිරි නීති බලපත්‍ර ලෙස භාවිතා කළ හැකි අතර විදේශගත වීමේ අපේක්ෂාවෙන් ගුවන් තොටුපළ වෙත ගමන් කරන සහ විදේශ රටවල සිට මෙරටට පැමිණ ගුවන් තොටුපළෙන් පිටවන සියලු දෙනාට ඔවුන්ගේ ගුවන් ටිකට් පත්‍රය හෝ ඒ බව තහවුරු කිරීම සඳහා තිබෙන ලේඛන ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කළ හැක. මීට අමතරව අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන ආයතනවලට අදාළ සේවකයන් සඳහා ඔවුන්ගේ රාජකාරී හැඳුනුම්පත හෝ සුදුසු ලේඛනයක් භාවිතා කළ හැකි අතර මෙම ලේඛනය සහ අදාළ පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන පොලිසිය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුය. මෙම කාල සීමාව තුළ ඇඳිරි නීතිය ඉතා තදින් ක්‍රියාත්මක කිරීමට සියලු පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බැවින් එය උල්ලංඝනය වන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදු නොකරන ලෙස සියලුම මහජනතාව වෙත පොලිසිය අවධාරණය කර සිටී. උපුටා ගැනීම අවසන්. මෙවර මැතිවරණය වෙනත් මැතිවරණ සාපේක්ෂව මේක ලේසි වෙන්නේ නැහැ. රටේ වසර ගණනාවක බල පෙරලියක සමාරම්භ සිදු වෙන මොහොතක් මේක. ඉතින් මේ පිළිබඳව ජාතික ජන බලවේගය මෙලෙස අදහස් දැක්වුවා. ජාතික ජන බලවේගය මාධ්‍ය නිවේදනය 2024 ජනාධිපතිවරණය. 2024 ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කොට ප්‍රතිඵල නිකුත් කිරීමේදී කිසිදු අකටයුත්තකට ඉඩ නොතබා එම කාර්ය ඉතාම නිවැරදිව හා නිරවුල් ලෙස සිදු කිරීමට මැතිවරණ කොමිසම සහ ඊට අදාළ නිලධාරීන් කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරමු. එසේම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ කටයුතු කරනු ඇතැයිද අපි විශ්වාස කරමු. මෙම තත්වය තුළ රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න විශ්වාස කරන අපි පශ්චාත් මැතිවරණ කාලයේ රට තුළ උපරිම සාමකාමී තත්වයක් පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින අතර රට තුළ සාමකාමීත්වය ආරක්ෂා කර ගැනීම සඳහා උපරිම සහය දක්වන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිමු. ඔපුටා ගැනීම අවශ්‍ය. ඇත්තටම ඇඳිරි නීතිය ඇයි කියලා ජාතික ජන බලවේගය ප්‍රශ්න කළේ නැහැ. සාමකාමී මැතිවරණයක් උදෙසා එය ඉතාමත්ම උචිත ක්‍රියාවලියක් ලෙස සමග ජන බලවේගය එලෙස අදහස් දැක්වුවා. ඉතින් ඔබ මේ වන විටත් දන්නවා සමස්ත
රට පුරාම තැපැල් ඡන්ද ප්‍රතිඵල ඔබ මේ වෙන විට අසා දැනගෙන සිටිනවා. ඉතින් එහිදී අනුර දිසානායක මහත්මා ඉදිරියෙන් සිටිනවා. ඉන්පසුව සජිත් ප්‍රේමදාස, ඉන්පසු රනිල් වික්‍රමසිංහ, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර යන එම ඡන්ද අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රතිඵල ඔබ අසන්නට දැක ගන්නට හැකියාව ලැබුණා. ඉතින් එහෙමනම් GoSLTV අද මාධ්‍ය එකකේ තුලින් සමස්ත සමාජ මාධ්‍ය ජාල තුලින් ලද තොරතුරු භාවිතා කරගෙන අපි මෙම වීඩියෝ ඔබ වෙත ඉතාලිය සිට මෙලෙස ගෙන එනවා. සුති ඔබට කතා කළ මම නුවන්ඩම්. ටෙලිවිෂන් කරලි සොඳුරු නවාතැනක් GoSLTV.